ඔබ අදහස් කරන බව වචනයෙන් පවසන්නේ 2023 සැප්තැම්බර් 14 වන දින ඇදහිල්ලේ ප්‍රකාශය ලෝකයේ වාසය කරන සියලු දෙනා ආශිර්වාද කිරීම සඳහා මම මාගේ වචන භාවිතා කරන බව ප්‍රකාශ කරමි මම මාගේ පවුලේ අයට මිතුරන්ට සහ ආදරණීයයන්ට අනුග්‍රහය සහ ජයග්‍රහණය පිළිබඳ වචන කතා කරමි මම ඔබට ආදරෙයි ඔබ විස්මිත කෙනෙක් ඔබ දක්ෂයි ඔබ ලස්සනයි ඔබ ජීවිතයේ විශාල ඵලදායක දේ කරමින් සිටී ඔබ ජාතීන්ට ආශිර්වාදයක් වීමට දෙවියන් වහන්සේ ඔබ ආශිර්වාද කර ඇත යයි පවසමින් ඔවුන් තුල සැඟවී ඇති උසස් වර්ගයේ බීජ එළියට ගැනීමට මම ඔවුන්ට උදව් කරමි මේ මාගේ ප්‍රකාශයයි දිව්‍යමය සෞඛ්‍ය සඳහා පාපොච්චාරණය මම ජීවමාන දෙවියන් වහන්සේට මා තුල ක්‍රියා කිරීමට ජීවමාන සිටින අතර මරණයට පත් කර ඇති පාපයට අසනීපයන්ට රෝගවලට සහ ඕනෑම ආකාරයක දුර්වලතාවයකට මමද ඒ වාට මෙරී ඇති බැවින් ප්‍රතිචාර නොදක්වමි මා තුල ක්‍රියා කරන සුදහත්මයන් වහන්සේ ජේෂ්ඨ බැවින් මාගේ ජීවිතයේ පවුල මුදල් ව්‍යාපාර හෝ රැකියාව යන සියල්ල ජීවමාන වී ඇති අතර මරණයක සෙවණැල්ලක්වත් එහි නොමැත මා ජීවනදායක ආත්මයකි එබැවින් මා සම්බන්ධ වන සෑම දෙයකටම එම ජීවනදායක ජීවය ගලා යයි ආමෙන් ජේසුස් වහන්සේගේ නාමයෙන් මම දැන් පවසන දේ මට ලැබී ඇති බව අදහමි මම ශක්තිමත් මම සෞඛ්‍ය සම්පන්නයි මම ආශිර්වාදිතයි මම පොහොසත් මම බල සම්පන්නයි මම අභිෂේකලත් කෙනෙක් මම නිදහස් මම දෙවියන් වහන්සේගේ ආදරණීය දරුවෙක් මම දෙවියන් වහන්සේගේ හා මනුෂ්‍ය වර්ගයාගේ අනුග්‍රහය ලබා ඇත මම පෙනෙන දේ ගැන නොව අනාගතය දැකීමට බලාපොරොත්තු වන දේ ගැන කතා කරමි මම වටිනා බීජයකි මම ස්වාමින් වහන්සේගේ නිවසේ සරුපල ඇති පොළවේ පැල කර ඇත මම මාගේ ස්වාමින් වහන්සේගේ භූමියේ ඇති තල් ගසකට සමානව සරුසාර වේ මම නිසි සමයේදී බෞල ලෙස පළදරයි මම ස්වාමින් වහන්සේ තුල සම්පූර්ණ යුෂෙන් පරිහරිතේකි මම වැඩිහිටි වියේදී පවා නැවුම් සහ ජීවිතෙන් පිරියත මම කොළපාර වීන වෙන ගසකට සමානය යේසුස් වහන්සේගේ නාමයෙන් මා කරන සෑම දේ සරුසාර වේ යේසුස් වහන්සේගේ නාමයෙන් මා වෙනුවෙන් සෑම විටම සීල දේ ක්‍රියාත්මක වේ මම ආධ්‍යාත්මික ආශිර්වාදයන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුල ලබා ගනිමි මම ආත්මික ජීවියකි මාගේ ආත්මිත ප්‍රාණයක් ඇත මාගේ ආත්මය සහ ප්‍රාණය ශරීර රාමුව තුල ජීවත් වේ මාගේ ආත්මය මාගේ ප්‍රාණයට අණ කරයි මාගේ ප්‍රාණය සවන් දෙයි උපදෙස් ලබා ගනි මාගේ ශරීරයට උපදෙස් දෙයි මාගේ ශරීරය අවනත වේ යේසුස් වහන්සේගේ නාමයෙන් මම මාගේ ශරීරයට මෙසේ වදාළමි දෙවියන් වහන්සේගේ විනාශ කරන නොහැකි ජීවිතය සෑම විටම මාගේ ජීවිතය තුළින් පැහැදිලිව ප්‍රකාශ වේ මම මාගේ ශරීරයේ සෑම කොටසකටම ජීවනයේ වචන මෙසේ වදාළමි ක්‍රිස්තුස් වහන්සේගේ සිත මෙන් එකඟ වීමට මම මාගේ සිතට වදාළන අතර දෙවියන් වහන්සේගේ වචනයට අනුව වෙල ගැසීමට මම මාගේ සිතට අණ කරමි මම මාගේ කණ්ඩරාවලට හා ස්නායු පද්ධතියට ජීවිතය පිළිබඳ වදාළමි මම මාගේ මාංශ පේශීන් හා අස්ථි බන්ධන කොටස් වලට ශක්තිය පිළිබඳ වදාළමි මම මාගේ හදවතට ජීවන ශක්තිය පිළිබඳ වදාළමි මම මාගේ පෙනහළු සහ පටක වලට සාමාන්‍ය වාතාශ්‍රය හා රුධිරයේ ගමන් කිරීමේ වේගය පවත්වා ගැනීම සඳහා වදාළමි මම මාගේ වකුගඩු අක්මහව සහ අග්න්‍යාශයට නිවැරදිව ක්‍රියා කරන මෙන් වදාළමි මාගේ සෑම රුධිර සෛලයකම ජීවයක් ඇත මාගේ යටකටු සන්ධි සහ කාටිලේජ පෙළ ගැසී සවිමත්ව හා ස්ථිරව ඇත මාගේ සියලු මත්පා විශිෂ්ට ලෙස ක්‍රියා කරයි මාගේ ඇස් පැහැදිලිව සහ දෝෂ රහිතව පෙනෙන අතර මාගේ කන් ඇසීම ඉතා තියුණු ලෙස ක්‍රියා කරයි අලුත් උපන් බිලිඳු කුහ දෙවියන් වහන්සේගේ සුන්දරත්වය මෙන් මගේ සම මෘදුය නිරෝගීය මාගේ හිසකෙස් තදින් හිසට යාවී ඇත මම මාගේ හිසකෙස් හරියාකාරව රැඳීමටත් වර්ධනී අවශ්‍ය තැන් වර්ධනයටත් පුසිලිනට අණ කරමි මාගේ දත් විදුරු මස් හකු අස්ථි සහ ස්නායු සහ රුධිර සැපියුම නිරෝගීව ශක්තිමත් වහා නිවැරදිව ක්‍රියා කරයි මාගේ සියලුම හෝමෝන සහ ස්නායු රසායන හෝමාරුව එකිනෙකා සමග එකගතාවයකින් යුක්තව ක්‍රියා කරන අතර සාමාන්‍ය ආකාරයෙන් ඒවායේ කාර්යය නිට කරයි මාගේ ආහාරන ජීර්ණ පද්ධතියට
ජීර්ණය උරා ගැනීමේ හැකියාව ඇති අතර සියලුම ආහාර ශරීරගත වූ පසු අපද්‍රව්‍ය නිතිපතා පිට කිරීම ක්‍රමානුකූලව සිදුවේ. මම සියලු වර්ගවල ඇබ්බැහිවි මත්පැන් නිකොටින් මත්ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර පාන ගැනීම තාක්ෂණය මාධ්‍ය කල් දැමීම ඕපාදූප කම්මැලිකම අධික ලෙස නිදා ගැනීම උදාසීනකම ක්ෂණික ආසාව නිසා මිලදී ගැනීම යනාදිය සහ සෑම වර්ගයකම වහල් භාවයන් තුළ වින්දනය ලැබීම ඒ සියල්ල ක්‍රිස්තුස් වහන්සේට කීකරු වීමට යොමු කරමි. ක්‍රිස්තුස් වහන්සේ කෙසේද මම දෙසේ වෙමි. දෙවියන් වහන්සේ මෙව සෑම දෙයක්ම මට ජීවය හා සුවය වේ. එබැවින් ආහාර දූවිලි සතුන් වැනි දේවල් වලින් එන ශරීරයට හානි කරන සෑම දෙයකටම මා කෙරෙහි බලයක් නැත. දෙවියන් වහන්සේ ලෝක පද්ධතියේ පාලනය මගේ අතරපත් කර ඇත. මගේ ප්‍රජනක පද්ධතිය උපරිම ප්‍රමාණකින් ශුක්‍ර සෛල නිපදවයි. පහසුවෙන් ගමන් කර එය නිවැරදිව තැන්පත් කරයි. මාගේ ප්‍රජනක පද්ධතිය නියමිත වේලාවට ඩිම්බ සෛල නිපදවයි. උපත දක්වා කලර රූපය ආරක්ෂා කර පෝෂණය කරයි. දෙවියන් වහන්සේ මැවු වෛරින්ම මාගේ ශරීරයේ සෑම ඉන්ද්‍රියක්ම සෑම පටකයක්ම නිසලස ක්‍රියා කරන අතර යේසුස් වහන්සේගේ නාමයෙන් මාගේ ශරීරයේ කිසිදු අසාමාන්‍ය ක්‍රියා කිරීමක් ඇති නොවීමට මම ආන කරමි. ආමෙන්. මාගේ ශරීරයේ සෑම සෛලයකම ඇති විදුලි තරංග හා රසායනික අනුපාත සමගියෙන් හා සමවරව පවතින ලෙසත් නරක සෛල ජීර්ණ කිරීමටත් මම ආන කරමි. මාගේ සම්පූර්ණ ශරීර රාමුව රසායනික ක්‍රියාවලි හා මානසිකත්වයේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල පරිපූර්ණ වේ. මහිමේ වේවා. හාලෙලූයා. ආමෙන්. පියාණන් වන දෙවියන් වහන්සේ මට ආදරේ. මම එය හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මට ආදරේ. මම එය හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වන ශුද්ධාත්මයාණන් වහන්සේ මට ආදරේ. මම එය හොඳින් දනිමි. සාමයේ වේවා.